මේ රටේ ඖෂධ සැපයුම් කරුවන් හරහා ඖෂධ මිලදී ගැනීමට පවතින නියමිත ගිවිසුම්ගත තත්ත්වයන් පවතිද්දී ආන්දෝලනාත්මක කැබිනට් පත්‍රිකා කීපයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ කාලයේදී පිළියෙල වුණා. ලබන අවුරුද්දේ ප්‍රසම්පාදන යාන්ත්‍රණය කරන්න තියෙන අවස්ථාවන් මගහැරී යමින් පවතිනවා. වර්තමාන ජනාධිපතිවරයා දෙවන වතාවටත් එම කැබිනට් පත්‍රිකා ප්‍රතික්ෂේප කර බව නැත්නම් පිළිනොගත් බව වාර්තා වන්නේ කුමන හේතුවක් නිසාද කියලා දැන් අපි විමසා බැලිය යුතු වෙනවා. මේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීම සම්බන්ධව පුළුල් විමර්ශනයක් කරන්න ඕන. ඉහළිය රමුක්කැල්ල සිදු කරපු අන්දමටම EOI ක්‍රමය හරහා ඖෂධ ගේන උත්සාහ දරන්නේ ඇයි කියලා අපි සොයා බලන්න ඕන. අයිබුවන් මම විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්ලඳ වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිති සන්ධානයේ සභාපති. අද වෘත්ති සමිති සන්ධානය විදිහට මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්න අදහස් කළේ අපි දකිනවා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය ලබන අවුරුද්ද සඳහා ඖෂධ ප්‍රසම්පාදනයේ සම්බන්ධව ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා තුනක් නැවත වරක් ජනාධිපතිවරයා විසින් අනුමත නොකළ බව ජනමාධ්‍ය වාර්තා කරන. අපි පහුගිය කාලේ කිව්වා අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ ඖෂධ සැපියුම් ජාලයේ ඖෂධ නියාමනය සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේද අනුගමනය කිරීමේ අවශ්‍යතාව, ඒ සම්බන්ධව ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාව, ඒ වගේම තමයි රට ඇතුලේ ඖෂධ නියාමනය වගේම ලංකාවට ගෙන්වන ඖෂධ, ලංකාව තුළ නිෂ්පාදනය කරන ඖෂධ රෝගීන්ට බෙදා දීමට පෙර නියමිත පරිදි තත්ත්ව පරීක්ෂණවලට ලක් කළ යුතු බව. හැබැයි ඒ සියල්ලේ බිඳ වැටීම් තිබෙන අවස්ථාවකදී මේ රටේ ඖෂධ සැපියුම් කරුවන් හරහා ඖෂධ මිලදී ගැනීමට පවතින නියමිත ගිවිසුම්ගත තත්ත්වයන් පවතිද්දී ආන්දෝලනාත්මක කැබිනට් පත්‍රිකා කීපයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ කාලයේදී පිළියෙල වුණා. දැන් එම කැබිනට් පත්‍රිකා යම් යම් සංශෝධන සහිතව එම නිලධාරීන් විසින්ම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරිය හරහා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්න උත්සාහ දරනවාද කියන බරපතල සැකය නිර්මාණය වෙලා තිබෙනවා. දැන් මේ ඔක්තෝබර් මාසයේ තමයි එළඹිලා තිබෙන්නේ. තවත් මාස දෙකකට ආසන්න කාලයක් තමයි මේ අවුරුද්ද අවසාන වෙන්න තිබෙන්නේ. ඒතකොට ලබන අවුරුද්දේ ඖෂධ සැපියුම් ජාලය ආරම්භ වෙන්න නම් මේ වන විට අදාළ සැපියුම් සම්බන්ධව නැනවුම් ප්‍රසම්පාදන යාන්ත්‍රණ, මිලදී ගැනීමේ යාන්ත්‍රණ, අලුතෙන් ලියාපදිංචි සඳහා ඉදිරිපත් කරන සමාගම්වල ලියාපදිංචි යාන්ත්‍රණ කියන සියලු කරුණු සුපරීක්ෂාකාරී ලෙස අදාළ අධ්‍යයනයන්ට අධීක්ෂණයට ලක්විය යුතුව තිබෙනවා. හැබැයි ඒ තත්ත්වයන් නොසලකමින් මේ දක්වාම ලබන අවුරුද්දේ ප්‍රසම්පාදන යාන්ත්‍රණය කරන්න තියෙන අවස්ථාවන් මගහැරී යමින් පවතිනවා. මේ වගේ ප්‍රශ්න සහගත කැබිනට් පත්‍රිකාවන් අමාත්‍යවරියව හෝ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ යම් ආකාරයකට නොමග යවමින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන දරන උත්සාහය. ඒ නිසා මම හිතන්නේ වර්තමාන ජනාධිපතිවරයා දෙවන වතාවටත් එම කැබිනට් පත්‍රිකා ප්‍රතික්ෂේප කර බව නැත්නම් පිළිනොගත් බව වාර්තා වන්නේ කුමන හේතුවක් නිසාද කියලා දැන් අපි විමසා බැලිය යුතු වෙනවා. මේ තත්ත්වය දිගටම තිබුණොතින් ලබන අවුරුද්දේ බරපතල ඖෂධ හිඟයක් රටේ නිර්මාණය වීමේ අවස්ථාවක් තිබෙනවා. ඒක වළක්වා ගන්න මේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඖෂධ සැපියුම් ජාල, ගිවිසුම්ගත සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීම, ඖෂධවල මිල නියාමනය, ඖෂධවල ගුණාත්මකභාවයේ නියාමනය, ලංකාවට ගේන හෝ නිෂ්පාදනය කරන ඖෂධවල අදාළ තත්ත්ව පරීක්ෂණ වාර්තා රෝගියෙකු මිය යනවා බලා නොසිට රෝගියෙකුට දැඩි ආසාත්මික ප්‍රතික්‍රියාවක් එනතුරු බලා නොසිට ක්‍රියාත්මක කිරීමේ වගකීමක් පවතිනවා. ඒ නිසා අවුරුදු 15ක් 20ක් එකම නිලධාරී ජාලය විසින් පාලනය කරපු සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ක්‍රියාමාර්ග වෙනස් කිරීමේ අත්හල නොහැකි වගකීමක් දැන් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යවරිය සහ ජනාධිපතිවරයා සතු වෙනවා. අපි දිගටම කියපු කරුණක් තමයි මේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීම සම්බන්ධව පුළුල් විමර්ශනයක් කරන්න ඕන. වසර ගණනාවක් අඛණ්ඩව සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙච්ච වෛද්‍ය සැපියුම් පද්ධතිය බිඳ වැටුනේ ඇයි කියලා කටයුතු කරන්න ඕන. එකවර තෝරාගත් සමාගම් කීපයකට පමණක් සාමාන්‍ය ප්‍රසම්පාදනය උල්ලංඝනය කරලා කැබිනට් පත්‍රිකා හරහා නැත්නම් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කිහෙලිය රමුක්කැල්ල සිදු කරපු අන්දමටම EOI ක්‍රමය හරහා
ඖෂධගේ උත්සාහධාරණයේ ඇයි කියලා අපි සොයා බලන්න ඕන. ඒ වගේම තමයි ලබන අවුරුද්දට අවශ්‍ය කරන ඖෂධ සැපයුම් ජාලය නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නැත්නම් මේ එළඹෙන වසර සමග රටේ නිර්මාණය වෙන්න පුළුවන් ඖෂධ හිඟය නිර්මාණය වෙන ඉඩ හරින්නේ කවුද කියලා අපි විමසා බැලීමක් කරන්න ඕන. ඒ වගේම අපි දැක්කා පහුගිය දවස් දෙකකට කලින් විජය කුමාරතුංග රෝහලේදී රෝගියෙකු එන්නතක් ලබා දීමෙන් පස්සේ මිය යනවා. ඊට පෙර ඇස් අන්ධ වෙච්ච රෝගීන් ඉන්නවා. ඖෂධ ලබා දීම නිසා විවිධ ආබාධවලට සංකූලදල්ලක් වෙච්ච රෝගීන් ඉන්නවා. ඔවුන්ට සාධාරණත්වයක් ඉෂ්ට කිරීමේ වගකීමක් මේ භාරකාර රජය කැබිනට් මණ්ඩලය සතු වෙනවා. නිසා පිළිලීමක් කරනවා භාරකාර රජය කැබිනට් මණ්ඩලයෙන්. ඒ පසුගිය කෙහෙලිය රාමු කැල්ල පාලන කාලයේදී තාවකාලිකව හෝ ස්ථීර වශයෙන් හෝ විවිධ ආබාධ ලක්වෙච්ච ඖෂධ නිසා ඇස්පිනීම නොමැති වෙච්ච තමාගේ පවුලේ සමාජිකයන් අහිමි වෙච්ච පවුල් සම්බන්ධව නිසි විකරණයක් කරලා ඒ සම්බන්ධව ඔවුන්ට ලබා දිය යුතු ලබා දිය හැකි ලබා දීමේ ප්‍රමාණය ප්‍රතිශතය පරීක්ෂා කළ බලලා සුදුසු ප්‍රමාණවලින් යම් වන්දියක් ලබා දීමේ කටයුත්තක් තිබෙනවා. දැන්ටමත් මා දන්නවා පහුගිය කාලේ ඇස් බෙහෙත් නිසා ඇස් අන්ධ වෙච්ච සමහර රෝගීන් ඔවුන්ගේ වියදමින් සැලකිය යුතු ප්‍රතිශතයක් දරමින් ඉන්දියාවට ගිහිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා. ඉතින් මේක හරිම කනගාටුදායකයි. දුප්පත් අහිංසක මිනිස්සෙක් රෝහලකට බෙහෙතක් ගන්න ආවට පස්සේ ඒ බෙහෙත විස වෙලා තමන්ගේ ඇස් දෙක අන්ධ වුණාම නැවත තමන්ගේ වියදමින් ඉන්දියාවට යන්න වෙනව නම් අපි ඒ ක්‍රමය වෙනස් කරන්න ඕන. නිසා අපි විශ්වාස කරනවා වෘත්ති සමිති ව්‍යාපාරයක් විදියට මේ ගැන අනිවාර්යයෙන්ම දැඩි ලෙස රජයට බල කර සිටින්න මේ සෞඛ්‍ය අර්බුදය සුළුකොට තකන්න එපා. මේක නිර්මාණාත්මක අර්බුදයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන අවබෝධයක් තිබෙන පරිපාලන යාන්ත්‍රණයන් සමග මේ ගැන කතා කරන වෘත්ති සමිති සිවිල් සංවිධාන සමග විවෘත සාකච්ඡාවක් කරහා නිවර්ති සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදන්න නිවර්ති දිශානතියක් හදන්න වර්තමාන රජයේ අවධානය යොමු විය යුතුයි කියලා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්කැල්ල අමාත්‍යවරයාට චෝදනා එල්ලවන්නේ බාල පිළික ඖෂධ සහ බාල ඉමුනෝග්ලොබියුලින් සම්බන්ධව. එම ඖෂධ ලංකාව තුළ හෝ යම් මේ දක්වා හඳුනා නොගත් ස්ථානයක නිෂ්පාදනය කළ බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේ මේ ඖෂධ ඇතුලේ ඖෂධ වෙනුවට බාල බෙහෙත් නැත්තම් ඇල් වතුර තිබිච්ච බව සඳහන් වෙනවා. තොරම් මීට සති කිහිපයකට කලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුමේ ඒකකය ඉමුනෝග්ලොබියුලින් එන්නත් වගේක් භාවිතාවෙන් ඉවත් කරනවා. එම එන්නත් වගේ ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වන ඖෂධ ලංකාව තුළදී තත්ත්ව පාලනය බිඳ වැටීම නිසා තමයි එම ඖෂධ භාවිතාවෙන් ඉවත් කරන්නේ. හැබැයි ඒ සම්බන්ධව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ අපි දන්නවා ගිනි පෙළෙලෙන් බැටකාපු මිනිහා කලාමැදිරිල්ලත් බය වගේ ඉමුනෝග්ලොබියුලින් සිද්ධිය මුලින්ම ආවරණය වෙන්නේ මේ වගේම තත්ත්වෙන් බාල ඉමුනෝග්ලොබියුලින් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයම මතු කරපු කරුණක් පාදක කරගෙන. ඒ නිසා අපට සැකයක් මතු වුණා මේ දෙවන වරටත් ඉන්දියාවෙන් ගෙන්වන ලද ඉමුනෝග්ලොබියුලින් තොගයත් ගුණාත්මක භාවයෙන් අඩුවීම නැත්තම් ක්වොලිටි ෆේල් වෙලා තියෙන්නේ යම් ආකාරයක ප්‍රසම්පාදන ක්‍රියාවලියේ හෝ ගුණාත්මක භාවයේ සම්බන්ධ පරීක්ෂණ කිරීමේ විද්‍යාත්මක ක්‍රමේ යම් අඩුපාඩුවක් නිසාද කියලා අපි ඒ සම්බන්ධව පැමිණිල්ල ඉදිරිපත් කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් ඒ සම්බන්ධ විමර්ශන සිදු කළා. මේ ඉමුනෝග්ලොබියුලින් තොගයත් බාල ඉමුනෝග්ලොබියුලින්ද එහෙම නැත්නම් මේක සාමාන්‍ය තත්ත්ව යර්ථය ඇති වෙච්ච ප්‍රතික්‍රියා නිසාද මේ රෝගීන්ට ආසාත්මික ප්‍රතික්‍රියාවක් ඇති වුණේ කියලා සොයා බලමින් සිටිනවා.